රටත් ජනතාවත් වෙනුවෙන් කැපවන සියලුම මහජන නියෝජිතයින්ට පක්ෂ භේද නොතකා අවශ්‍ය සෑම සහයක්ම ලබා දෙන බවට ජනාධිපතිතුමා අද සහතික වුණා. එතුමා මේ බව කිව්වේ ගාල්ල නෙළුව ජාතික පාසලේ නව ශ්‍රවණාගාරය අද පෙරවරුවේ සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සවයකදී. අද පෙරවරුවේ ගාල්ල නෙළුව කඩිහිංගල ශ්‍රී ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට ගිය ජනාධිපතිතුමා එහි ඉදි වූ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කළා. හිනිඳුන් පත්තුවේ ප්‍රධාන සංඝනායක දුරෙන් පිදුම් ලද පූජ්‍ය උඩුගම සමිතනායක හිමිපාණන්ට උපහාර පිදීමේ උත්සවය එහිදී පැවැතුනේත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ මහා සංස්කෘතිය සහ කීර්තිමත් ඉතිහාසය පිළිබඳ අද අපට උදම් අනන්නට අවස්ථාව ලැබී ඇත්තේ මහා සංඝරත්නය නිසා බවයි ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේ. අපි නව රජයක් විදිහට කටයුතු කිරීමේදී අපේ රජයේ ප්‍රතිපත්තිය තුළ විශේෂයෙන්ම සාසනික සේවාව ඉටු කිරීමේදී ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අඩු පහසුකම්ති වෙන දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සහ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ පහසුකම් පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන්නේ කියන කාරණාව මම ඔබ වහන්සේලාට ගෞරවයෙන් සඳහන් කරන්නට ඕනේ. අනතුරුව නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ සහ නෙළුව නව ප්‍රාදේශීය රෝහල ජනාධිපතිතුමා අතින් ජනතා අයිතිපත් කෙරුණා. අනතුරුව නෙළුව ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සහ තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. අපේ ඉදිරි කාලය තුළ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පුළුල් පරිවර්තනයක් අපි ඇති කිරීමටයි සැලසුම් කරන්නේ. විශේෂයෙන්ම අද තිබෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ අඩුපාඩුකම් සකස් කරලා වඩාත් නිවැරදි විදිමත් නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරියේදී එළි දක්වන්නට මම පැහැදිලිව කියන්නට ඕනේ. දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව මම ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්න. මට නිල් පාට, රතු පාට, කොළ පාට රටේ සංවර්ධනයට නැහැ. මට මම ගරු කරන දේශපාලන පක්ෂය ඒක මගේ එක් පැත්තකින් දේශපාලන දර්ශනයක් විදියට එහි මම කටයුතු කරනවා. නමුත් ජනාධිපතිවරයා විදියට කටයුතු කිරීමේදී කිසිම ආකාරයකින් පක්ෂ ભેදයක් ඇතුව නෙමෙයි, පක්ෂ ભેදයෙන් තොරව මම සම්පූර්ණයෙන් කටයුතු කරන්න කියන එක පැහැදිලි කරන්නට ඕනේ. ඒ නිසා මේ සිටින සියලුම මැති ඇමතිවරුන්ට සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම ඔබ වෙත ලබා දෙන බව සඳහන් කරන්නට ඕනේ.